ලගොඩත්තේ යනසාර හාම දුරුවන්ට වසර හතර බරපතල වැඩ සහිත සිර දැනුවම් නියමුණා මේක දිහා බලපුහාම විවිධ දේශපාලන කෝනවලින් මේක හැමෝම් බලන්න පුළුවන් අපි කියනවා පුළුවන්නන් පාර්ිමේන්තුේ නැතුව පාලිමේන්ටුව පිට කාටහරි මේ සම්බන්ධය විවේචනයක් කරන්න පුළුවන් කරන්න පලවෙනි කාරණාව දෙවැනි කාරණාව තමයි මේ චන්දයක් කටවඋඩතියාගෙන පුළුවන්නම් ගලගොඩාත්තේ ඥනසාර හාමුදුුවකරු ප්‍රකාශේ නිවැරදි කියලා කියන්න. වෙනදට එහෙම බොහෝයි කර තියෙන නිසාම මේ කියන්න ගලොටත්තේ යනසාර හාමුදුවන්ට සිරදනුවම් ලැබෙන්නේ මේ පලවනි අවස්ථාව නෙමයි යාාපාලන ආණ්ඩු කාලේ මිට කලිනොන් සිරදනුවම් ලැබෙනවා අවුරුදු හයකට එක අවුරද්ධක විතර කාලයක් රදන්ුවම ෙවාගනය අද මෛත්‍රීපාර සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති සමාවක් දෙනවා ගලකොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට. එදා කළකොඩ අත්ේ ඥාන සර හාමුදුරුවෝ සිරදනුවමට ලක්වෙන්නේ අධිකරණයට අපහස කිරීම චෝදනාවට. අධිකණයට අපාස කළලාය කෙරක් කියනෙ ප්‍රගීත් එෙක්නැලිකොඩ අපේ මධ්‍යවේද හෝදයාගේ බිරිඳට සන්ධය අනැලිකොඩට හෝමාගම අධිකරණයේදී බැනලා පහර දෙන්න සූධනවරෙන. ොට මේ ධිකන භූමියක් තුළ කළලාහකාරීල සහැසිරීම අධිකණයට අ අපහසයක් කියලා සලකල තමයි එදා අධිකනන්නේ තීන්තු කරන්නේ ගලගොඩ අත්තේ ඥයනසා හාමුදුරුව වසරහයකට සිරකත කලන්න ඕන කියලා. මෛත්‍රපල සිරිසන ජනාතිපතිවරැකි ජාතිිපති සමාවෙන් පස්සේ එේට ඇල්ල නිහඩ වෙටපු ගලගොඩ ඇත්තේ ඥානසාර හාමුදුරෝ අපි දැකවයි විටිං විට උත්හ කර නැවත වතාවක් දේශපාන කරලිය පොරක් වන්න. හැබැයි මේ දෙදස් දාසේ ඉ වෙච්ච කාරණාවකට තමයි ඊයේ දවසද ගලකුොටාත්තේ ඥානසා හාමුදුරුවන්ට සිරදඳුවම් නියම වෙන්නේ ප්‍රසතියන මේකේ පැතිත් කීපයක් ගැන බොහවාය කියාහි ඉදිරිද අපි දකින්න පුළුවන්වෙේ රනිල් ලක්්‍රම සිංහගේ පාලන කාලයන්තුලදී හාමුදුරුවරුන්ට ඔය වගේ තර්ජන එල්ල වෙනවා කියලා දේශපාලන කාරණාවට හරෝගන්න පුළුවන් මේ බොහෝ දෙනෙක් සාමාන්‍යෙන් සිර දනුවම අධිකරණයගින් දෙන සිර දනුවම් පවා දේශපාන තීන්දු කියලා කියාගන්න උත්සාහ කරන කාලයක් තියෙනවා එහම අධිකරයට අපහස කරන්න උත්සාහකරන අවස්සාාපිත් දැකලා තියෙනවා. එවට මහිතන අධිරණය කවරුවත් නීතිමේ ක්‍රියාමාර්ගවලට බිහින් නෑ සමහරයෝ රිමාන් බඳනාගාරගත කරපු හම එහම නැත් නිදහස් වනහම එ දේශපාල වුවමනාවන් මත තමයි සිද්ධ වුණේ කියලා කියන්න උත්සා කරන අවස්සාපි දැල තියනෙන ද මේ කාරණාවවිද තේම ොක කියයි ද කියලා අපි කියන්න බෑ. අපි කියම් පුළුවන්නන් පාලිමේන්තු අරප්‍රසාධවලට මුවන් හොවී මෙ එලිය කියන්න පුළුවන්නම් කවුරු හරි ගලගොඩාත්තේ ඥනසා හාමුදුරුවුම් පෙනීඉන්න කියලාපි කියනවා. අපි කියනවා මේ වෙලාවේ පෝට්ටුවේ නාමල් රාජපක්ෂ වගේ කෙනෙක් ඇරෙන්ද විසසම ජනතාාවම ති පෙරමුණ ෝ සමග ජනබලවේගය ගලගොඩත්තේ ඥනසා රහාමුදුරුව වම් පෙනෙන්නේෑ. ම් පෙනීගොඩ කතා කන ඔය දේශමාම කත්වත් එක්ක අපි කියනම් පුරුවනම් පෙනීන්න කියිය. හාමුදුරුරු ගැන කතා කරන කොට මතක් විච්ච දෙයක් තමයි මම දැක්කා YouTubeු නාලිකාවක තියෙනවා සුනල් නඳුන් නෙත්ති ජනතාවංති පෙර මුණේ මන්ත්‍රීවරයා ඔහු කියනවා ඔගෙන් YouTubeු නාලිකාවේ මාධ්‍යවේදිය ප්‍රශතියක්ක හනවා ඕකොල්ලෝ රස්සාවල් කරන්නෙත් නැතුව පිනට කකාපිපී ඉන්නේ එතකොට හැමෝම හිනාවෙන්නෙත් අනුන්ගෙන් කාල ඇඳලා ඉන්න පිරිසක් විදියට තමයි ජන්තාවන්ි පෙරමුණේ ඉහළ පෙළේ නිලධාරීන්තික. මොකද ඒකොල්ලොම කේර තියෙනවා ඇඳුම් අරන් දෙන්නේ කන්නපොන්න දෙන්නේ වාහනයට තෙල්ටික ගහන්නේ යාලුවෝ හිතවත්තු කියලා सु හඳු ැතිම කියනවා එයා ජයිසන්ත කිය ිත්‍රය එක්තම යායට සේට්ටන්න්න යාග සල්ලි වෙලින් එදා සමසය හැත්තහත් නමෙන් පස්සේ ඔගේ මට මතක ඒවාගේ කාලකනෑ ඒක ිල්ින් සිල්ලා එදා සමසේ හත්තන මෙ මෙපිට යාගේ සල්ලිවෙලින් සට්යා කරගෙන නෑ කියනෝ සනි හද නැති කියනවා එයට මතකැති කාලින් සේට් සල්ි වෙටර නෑ කියලා විශ්ව विද්‍ය्याල ජීවිත කාලදී පවා යාව නරත්තු කළ යාගේ මිत्र්‍රෝ කියලා කිය. එනිසා මෙහෙම අනුන්ගෙන් යැපෙන ජීවිතගවන දෙශපාලච්චෝ ගැන YouTubeු නාලිකා ති ප්‍රස්සක නොට සුනිල් ලඳුන් නැතිකේනවා. ති හාමුදුරුවරුත් නඩත්තුවෙන අනුන්ගෙන්න්නේ. හාමුදුරුවරු නඩක්වෙන්න්නෙත් අනුන්ගෙන් කෙර සුනිල් ලඳු නැතිකේ නොකද හාමුදුරුවන්ට කණඩ දෙන්නේ අඳිට දෙන්නේ සියලු දේවල් කරන්නේ දායකෝ තො ඒ දායකෝ වගේ පිරිසක් ඒකොල්ලටත් ඉන්නවා. එකතමයිඒ අදහස ඒකොලළව නඩත්තු කරනවා කිය. ර උත්තරයක් ගන පන්සරේ ඉන්න හාමුදුරරු මේ බුද්ධ පුත්‍රය වගේ ඉට සමානයි මේ ජනතතාභිමුක්ති පෙරමුණේ ඉහල තලේ ඉන්න අය.ඒගොල නඩක්තු කරන දායකෝ පිරිසක්තමය ගංවල ඉන්නේ. එදාවෙල කණ් නැති ජනතාමික්ති පරමුණේ සාමාජිකිකෝකුත්තින්න ඕනේ. ඒගොල්ලෝ දිකටම කියන මෙ ඇති බැරි කම්පිට මට පස්සෙකුත්ති අපිකත් අතා කරමු. එතොර මේ ජනතාභිමුක්ති පෙරමුණේ නායකයටික නඩත්තු කරන්නේ ජනතාවමිමුක්ති පෙරමුණේ දායකවටික.ඒ සුනිින් ලඳ නැත්තිකේ උත්තරේ. එතුොට පිනට කන්නේ පිනට අඳන්නේ පිනට බොන්නේ පිනට යන්නේ එන්නේ සියල්ල පිනට කරන්න පිරිසං. රටඉල්ලනවා හට කරන්න කියලා රනිෙල් ලිත්‍රම සිංහ උත්සව සමයේදී දැන් හාල්බෙදනවා හල්කිලෝ විස්සක් අහිංසක දුප්පත් ජනතාවට මෙ උත්ස්සවය සමරන්න සිංහල සහ දමිල අලුත් අවුරු දුස්සවය සමරන්ඩ. තොටත් සියලු දිලින්දුු ජනතාවට හාල්කිිලෝ විස්සකින් රණින්ඩි ක්‍රම සිංහ ප්‍රධානයක් විදිර දෙනකොට රජේ මුදල්වලින් රජයේ ආධාරයක් විදිහයට මෙන ජනතාවමිින්ක්ති පෙරමුණේ දායකෝ ෆේස්බුක් එකහේ මාර කතාලියනෝ. එකෙක් ලියනවා හාල්කිිලෝ විස්සක් දෙන නෙවෙයි වැඩේ, පටන ජාතියක් හදනක නෙවෙයි වැඩේහල්කිිලෝ විස්සක් අරගෙන කණ් පුළුව මිනිස්සතියක් හදන්න කියලා ඒක වෙන දේශපාන පක්ෂයක සාමාජකය කිව්වටක මක් නෑ ජනතාමක්ති පෙරමුණේ ඉහලෙළේ නායක නඩත්තු කරන දායකය කියනකයි ප්‍රශ්තිය ඒයිමතැන්තිය ප්‍රස්ය ඒොල්ල පිනටන නායකෝටික් පිනටන නායක පැලැන්තියක් නත්තු කරන ගමන් පිනට කන නායකීන්ට හටේපාලන බලයේදැඩ කියලා කියන ගමන් ඒකොලො කතාගන පිනට කන ජාතියක් හදන් දෙපා කියලා. අපිත් කනෝ පිනට කන ජාතියක් හදන් දෙපා. හැබැයි රටේ විශාල් අර්බු දෙයක් ඇවිල් අර්බු දෙය ලහාගෙන යන වෙලාවක අරබු දෙයට උත්තර හොයාගන යන වෙලාවක පීරාවට පත්ච්ච මිනිස්සු බඩගන්නේ මරඩ දෙනවාවද. පීරාවට පත්ත පත්ච්ච මිනිස්සුන්ට මේ උත්සව සමේදි. කෑමතියක් කන්න වේලක් දෙනවද එහම නැත්නම් තව දීර්ග කාලීන ආර්ථික උපයමාර්ග හරහා පිනට නැති ජාතියක් හදනකම් අමිනිසු බඩ ගින්න තියෙනවද. එක ප්‍රශ්නයක එ තේරුම් ගන්න ඕනදේ තමයි තමන් පිනට න නායකව නඩත්තු කරන ගන් පිනට කන්න ඇති සමාජයක් හදන්න කියලා කියනකොටම එක ොඩක් විහිලු සසාගතයි ඒ පිකෝටගමන අපි කිය තියෙන. අපිත් සමුෘ්ධි දෙන වට ජනසවයේ දෙනුවට අශවැසුමදනවට විරුද්ධයි. අපි කියන්න පිනට කන්න ඇති සමාජයක් හදන් ඩෝන බිලිපිත්තක් වෙනුවට මාල්ුවෙක් දෙන සමාජයක් නෙවෙයි නිර්මාණය වෙන්ඩුවට. මාළුුව දෙන එක නතර කරලා බිලිපිත්තක් දෙන සමාජයක් හැදෙන් ඕන අපි එක කියනවා. හැබැයි ජනතාවික්ති පරමුණ සාමාජිකෝ තමන්ගේ ට කන නායක නඩත්තු කරන්න ගම කියනකොට එක පොඩ්ඩක් පරස් පරයි. ඊනගේ ප්‍රශස්්‍යතමයි රටේ තියන අර්බු දෙය විසඳමින් යනවෙලාහක මේ හාල්කිරෝවිසක් දෙන එකට විරුද්ධයිනම් මේ ජනතභමුක්ති පෙරමුණ මේ ගංවලා ඉන්න මේ රටේ අහිංසක දුප්පත් මිනිුසු තීරණය කරන්න ඕන තීන්දුවක් ගන්න ඕන මෙනුම්බලාගේ බඩගින්නට ආණ්ඩු උත්තරයක් හොයනකොට. බඩගන්නට ආණ්ුව උත්තරයක් හොයා ගෙන යනොට මෙන්න ඊළඟ පාලන බලය ගණ්ඩ බලාගෙන ඉන්න මිනිස්සු ඒවලුවින් හිතන පතන විදිය ගැන. ඉළඟ කාරණාව තමයි පාසල් දරුවන්ට දිවාහාරවල නොමිලේ දෙන වැඩසරහන පටන් ගත්තා මේ පෙරපාසල් දරුවට ලංකාවෙෙන සියලුම් පෙර ප්‍රාථමික දරුවන්ට පහසේනම් පල්හ දරුවන්ට මේක ලබාදනවා දරුව සීයකට වඩා අඩු. ඉන්න ඉගෙනගන්න දරුව සියකට වඩා අඩු. පාසල්වල සියලුම දරුවන්ට මෙදිවාහාරවයට ලබා දෙනවා. දැන් ඒකටත් හිනාාවෙනවා. ඒකටත් හිනාාවෙනවා. හැබ පහු කියකාලේ ජනතාව යුෘත්තු පරමුණේ සාමාජකව නෙවෙයිතකි ව්වේ දරුවන්ගේ මන්ද පෝෂණය ගැනකතා කර. දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැට ලකවා අධ්‍යාපනය කඩාාවට හේතුව දරුවන්ගේ ආහාර හිකකම කියලා කිව්වා ඊට පස්සේ දරුවෝ කොරුම්බලෝද අරගෙන ඉස්කෝලෙට ආවහම ඒක ෆොටෝග ෆස්බුක් ධාපු ගරුවරු හිටිය දරුවන්ගේ කෑමවේල ෆොටෝගහලා ෆේස්බුක් දානවා දෙශපාන ුවම නාවන්න වෙනුවේ එහෙම ගුරුවරු පැලැන්තියක් හිටිය මේ රටේ ඒ ගුරුවරු පැළැන්තියට උත්තරයක් නැතුවගේ මේ දිවාහාර වල රජයෙන් දෙන්න පටන්ගත්තහම. දැමකක්ද කියන්නේ. හැම දරුවඇක්ගම කෑම පෙට්ටියට එබිලා ඒක ෆොටෝ ගාල ෆේස්බුක් ධාපු, ගුරුවරු මන්දක්කා ආයත් ෆ්‍රස්බුක් එකේ ලියලා තියෙනවා මේ රනිල්ල ක්්‍රම සිංහ පින්ජනාධිපති දරුවන්ට කෑම දෙනවා. දැන් අපිටඒ බෙදන්ටත්යන්න වෙලා. දැ කුරුම්බලෝදගෙනාපු ම අඩපු ගුරුවරු කියනවා මේ පින්ජනාධිපති කෑමවේල බෙදන්ඩ ගුරුවරුන්ට සිද්ධ වෙලා. මරුණේක? මේ තමයි ජනතාවතිි පරමුණේ ඇත්ත මේ සිද්ධිටික හර්ගයට ගලපගන තේරුම් ගත්තත් ජනතාවන්ති පෙරමුණේ ඇත්ත පිළිගන්න පුළුවන්. සජිත්පේම දහසගේ දේශපාලනයට මම පුද්ගලිකව එකඟ නෑ. සජිත්ප දසක දේශපානක වැඩ සටහන් එයා කරගන යන දේශපාන ක්‍රියාවල කිසිකට මමඒ එකගනෑ හැබැ සජි පේ දහස පෞ්ගේ දසක හරි අපරු කතාවක්කිවවා සජි ප්‍රේමදාසව ස්කෝලවලට සුරු පන්තිකාමර දෙනවා බස් සත දෙනවා බෙදාගනයනවා සජිත් ප්‍රේමදස මෙ බෙදාගෙන යන කොට හිනා ජනතාවති පෙරමණේ හිනාාවෙන සාමාජයකට ඔවරි අපරු උත්තරයක් දුන්නවා ඒත මයි ඕක නෝ මම බෙදාගනය යන්නේ හැබැයි පිනට කන උන්ටිකමට හිනාාවෙනවා ජනතාවති පෙරමිණේ නායක ෑමදාමකේ අප පිනටගන්නේ ල ත්තුකව ුනි ඳන් ැති කිවේ පන්සලේ හාමුදුරුව නඩත්තු කරන්න පුළුවන් දායක ඉන්ට අපේ සසාමාජ ගේෙන්ටි නටත්තු කරන්න බැරිියයි කිය ප්‍රශ්යයක්ක වවුන් ලඳුන් නැති. එනිසා පිනට කන එක දෙනදේ ගන්න පිරිස බෙදනයකාට හිනාාවෙනවා. දැ ජනතාමක්ති පෙරමුණේ ඉන්නේ බෙදනමිනි සුන්ගෙන් ගන්නා අය. එගොලු ඉන්න බෙදනමිනි සුන්ගෙන් ගන්නවා. සජිත් ප්‍රේමිදා සේකයි කියන්නේ. බෙදනමනි සුන්ගෙන් ගන්නා අය. බෙදන මට හිනාවෙනවා කියලා කිව්වා. එදම් මේ ලංකාවේ දේශපාන හැ තවමත් හරියට අවබෝධ කරගත්ත නැති සමාජයක් එ නවම් බව තමයි අපිට පේට තිෙන් අපි මේ උත්සාහ කරන්නේ ඔබට නිවැරදි අවබෝධය ලවාදන්න එකට කේන්තියන ඇති මේ කියන කොට සත්‍යය අවබෝධ කර කරවන්න ගිහාමයක් අමාහුයි. බුදුහාමුදුරන්ටත් එම ලේසිවුනේ නෑ. හමනම් මේ අපි යන කවර කතාදTV කෝපියෙක්කයිස්reීම්